ආයුබෝවන් සම්මත කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත පාස්පෝර්ට් ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලින්ට දඬුවම් දීමට සාක්ෂි නොමැති බවට රජයේ ප්‍රකාශ ජනතාව මුලා කිරීමක් විපක්ෂ නායක සජිත් චෝදනා ප්‍රශාන්ති ගුණගායනා කරන්න තමත් කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ආරක්ෂක ලේකම් පවසයි ගිනිගත් එම්ටි නිව්ටන් නෞකාව හිමි සමාගමෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 442ක වන්දි මුදල් ලබා දෙයි. පාස්කෝ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලින්ට දඬුවම් ලබා දීමට සාක්ෂි නොමැති බවට රජයේ ප්‍රකාශ කිරීම ජනතාව මුලා කිරීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මවතගම ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාවතගම ඉල්කේවල ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයට පැමිණියා. විහාරස්ථානයේ පැමිණි විපක්ෂ නායකවරයා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. ඔහුගේ කාලයේ මැතිවරණයේදී පාස් ප්‍රහාරයේ වගකීම් තන් කිරීමව නොයෙකුත් අදහස් පළ අහවල් පුද්ගලය අනිවාර්යයෙන්ම මේ පස්ස ප්‍රහාරයට සම්බන්ධ වාහන පාවිච්චි කරන දිනක කියලා සාක්ෂි දෙනවා. කවුරුහරි සාක්ෂි ඉදිරිපත් කරන්නේ නැත්නම් ඒ සාක්ෂි ඉදිරිපත් කරන්නට වර්තමාන රජයේ ප්‍රබල සමාජයේ ලෑස්ති ඒ විතරක් නෙවෙයි කෝටි කෝටි ගණන් අරමුද විශේෂම මේ අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ අරමුද තම තමන්ගේ පුද්ගලික දියුණුවල විතරයි කියන බවට සාක්ෂි දෙනවා. කෙතරම් විශ්වාසයකින් මේ කාරණා කිව්වද කිව්ව අනිවාර්යෙන්ම සාක්ෂිවත් පදනම ඔප්පු කරන්න බැරි වුණොත් මන්ත්‍රීකම පස් වෙනවා. පිළිබඳව ගුණගායනා කිරීමට තමාට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ආරක්ෂක අමාත්‍යාංශය පැවැත්තේ මාධ්‍යමයකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළා. මේ දිනවල සමාජ මාධ්‍ය ජාලවල එම වැරදි අර්ථකථනයක් දෙනවා. මම කරපු කතාවක් පිළිබඳව වවුනියාවේ තිබුණේ රාජ්‍ය උත්සවයක්. ඒ උත්සවය අතරතුරදී මටත් කතාවක් කරන්න ආරාධනා ලැබී තිබුණා. ඉතින් මම ඒ කරපු කතාව විකෘති විදියට දාලා ප්‍රචාරයක් අරන් යන්න යම් කිසි කොටසක් කටයුතු කළා කියනවා. ජාඩ් බදුරුදින් මන්ත්‍රීවරයාව ගුණවර්ණනා කරා කියලා. කිසිම ගුණවර්ණනා කිරීමක් නැහැ. ඇත්තටම ඒ සම්බන්ධයෙන් පියවර ගත යුතු සංවර ක්‍රමයකට මාධ්‍ය හසුරවනවා නම් ඒ කතාවේ තියෙන සාරය තමයි අරගන්න ඕනේ ප්‍රචාරය කරන්න. එහෙම නැතුව කෙනෙක් ගැන වාක්‍යයක් එකම එක වාක්‍යයක් කියූ පමණින් ඒක හෙඩින්ගට අරගෙන වැරදි අර්ථකථනයක් මහජනතාවට දීම ඉතාමත්ම පහත් ක්‍රියාවක් විදිහට තමයි මම දකින්නේ. ඔයිට වැඩි තර්ජන අපිට ත්‍රස්තවාදී තියෙන කාලේ ආවා. ඒ වැනුත් අපි සැලුන්නේ නැහැ. ඉතින් මේ වැනුත් අපි සැලෙන්නේ නැහැ. දැන් පසුගිය මාසය ගත්තාම අපි අවි ආයුධ T56 රයිෆල් පමණක් මට මතකයි 28ක් නැත්නම් 29ක්. ඒ කියන්නේ ඔබට හිතා ගන්න පුළුවන් මොන තරම් ආයුධ සංඛ්‍යාවක් තියෙන්නේ නැද්ද කියලා. ඊට අමතර සමස්ත ගිනි අවි සංඛ්‍යාව 150කට වැඩිය අපි අත්අඩංගුවට ගත්තා. හෙරොයින් ප්‍රධාන ජාවාරම්කරුවනේ මේ යල්ලන්නේ. ඒක තමයි මේකේ ස්තර කීපයක් තියෙනවා මේ ජාවාරමේ. පළවෙනි එක තමයි අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාල සමග තියෙන සම්බන්ධතාවය. ඒ අයගෙන් පස්සේ ඉන්නවා අපේ රටේ ඔය බොහොම නමගිය සංවිධානාත්මක අපරාධකාරයෝ කීප දෙනෙක්. යුද හමුදාව යොදවලා මම ටෙලිෆෝන් ජෑමර්ස් දුරකථන ඇමතිතුම් ගන්න බැරි වෙන විදිහේ සංවේදී උපකරණ හයි කළා. ඉතින් ඒ අයට අද කිසිම විදියක ටෙලිෆෝන් කෝල් එකක් ගන්න විදියක් නැහැ. ඊළඟ ස්තරය තමයි ප්‍රාදේශීය වශයෙන් නිවේදනම් කරන නායකයින්. ඒ නායක බොහෝ දෙනෙක් අපි දැනට අත්අඩංගුවට අරගෙන තියෙනවා. තවත් සුළු කොටසක් පමණයි ඉන්නේ අත්අඩංගුවට ගන්න. ඒ අයත් ඉදිරියේදී අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා. ඊළඟට පහළම ඉන්න ස්තරය තමයි මේ පාවිච්චි කරන අයවලු. වාර්තාවට අනුව අපේ රටේ ලක්ෂ 4 මාර්ග පමණ තරුණ පිරිසක් මේ ද්‍රව්‍ය පාවිච්චි කරන්න බැරි වෙලා තියෙනවා. ඒ අයව අල්ලලා නිකන් හිරගෙවල් තුල තියන් ගියට මේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා මේ අයව සමාජයට උදාහරණ ඉස්සලා මනා රිහැබිලිටේෂන් එකක් කිරීම අවශ්‍යයි. ඉතින් ඒ නිසා ඒකට අවශ්‍ය පියවරන් අපි අරගන්නෙමින් සිටිනවා.
දෙකක බහුතර බලයක් වර්තමාන ආණ්ඩුවට ලැබී තිබියදී 20 වන සංශෝධනයේ හරහා අසීමිත රටවල් ලබා ගැනීමට කටයුතු කරන්නේ රාජානුක ක්‍රමයක් ඇති කිරීමට බව එක ජාතික පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජකාරිය වසම් මහතා පවසනවා ඒ සිරිකුත පක්ෂයේ මූලස්ථානයේ පැවති මාධ්‍යමකට එක්වෙමින් මෙම සංශෝධන හිටුපත මගින් ආණ්ඩුක ව්‍යවස්ථාවේ තුන්වන ව්‍යවස්ථාවේ තහවුරු කර ඇති මහජනයා සතු ස්වෛරීත්වය බිඳ දමන. ඒ වගේම ආණ්ඩුක ව්‍යවස්ථාවේ හතරවෙනි ව්‍යවස්ථාව විච්ඡේදනය කරනවා. ඒ වගේම මෙම හිටුපත සමස්තයක් ලෙස ආණ්ඩුක ව්‍යවස්ථාවේ මූලික හා අත්‍යවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී අංගයන් බිඳ දමන බව අපි තහවුරු කරලා පෙන්වන්න පුළුවන්කම තියෙනවා. මොකද මේ 20 වන ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධන හිටුපත සම්පූර්ණයෙන් අපි කියනවා ප්‍රතික්ෂේප කළ යුතුයි. මේ පාර්ලිමේන්තුවේ जनमत विचार श्रीलंका ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ජන දෙන හා ජනමත විචාරණකින් රාජාණ්ඩුවක් බවට වෙනස්කයක්ද මේ ඔක්කොම අත්නොමතික විදිහට ජනාධිපතිවරයා ඉටු කරන්න ගියොත් එහෙම මේ අපේ බරපතල තත්ත්ව පිළිබඳව ජනතාවගේ අවධානය යොමු කරන්නේ මම දන්නේ තුනෙන් දෙකකුත් අරගෙන තමන්ගේ සහෝදරයා අගමැතිවරයා විසියේදී තමන් ජනාධිපතිවරයා විසියේදී ඒ වගේම සියලුම බලපරාක්‍රමයේ විදුවන්න පවුලේ ඇතුළු මේ ඔක්කොම මේ අමතිවරයා ඇතුළු මේ කණ්ඩායම විශ්ලේ යට සාදා තියේදී මේ අසීමිත බලය ගන්න හදන්නේ ආණ්ඩුව කෙලින්ම රාජාණ්ඩු ක්‍රමයකට යන්න ශිෂ්‍ය විභාගය සහ අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ළමුන්ගේ පෞද්ගලික දොරටු ඇතුළත් විශේෂ ප්‍රමයක් ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව අමාත්‍ය මහාචාර්ය ජේ.පී.එස් මහතා පවසනවා ඒක පැවති මාධ්‍ය හමුවකදී ශිෂ්‍ය විභාගයේ පවත්වන්න නියම කරලා තිබෙන්නේ ඔක්තෝබර් 11 අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගයේ ඔක්තෝබර් 12 පස්වන ශ්‍රේණියේ ශිෂ්‍ය විභාගයට 331694යි සම්පූර්ණ අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගයට මේ සිටින අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව 362824යි ශිෂ්‍යත්ව විභාගයට මධ්‍යස්ථාන 2936යි උසස් පෙළ විභාගයට මධ්‍යස්ථාන 2648යි මේ විභාග මේ විදිහට පවත්වනවා නම් මේ සිකුරාදාට පෙර ඒ දෙමව්පියන්ගෙන් ලබා ගන්න සිදු වෙනවා ඒ දරුවන්ගේ සෞඛ්‍ය පිළිබඳ සම්පූර්ණ විස්තර ඒ කියන්නේ ෆෝම් එක ඒ ළමයින්ගේ ගෙවල් වලට යවා ඒ ළමයින් පිළිබඳ තොරතුරු ලබා ගැනීම පස්සේ ඒ ළමයින් සොයා ගැනීමට ක්‍රමානුකූල වැඩපිළිවෙළක් සකස් කිරීම අවශ්‍ය වෙනවා කිසිම අවශ්‍යතාවයක් නොමැති මනෝවිද්‍යාවේ ක්‍රමයක් ඇකිද විභාග සම්බන්ධ විභාග ශාලාවක මොකද විශ්වාසනයක් ඇතුළු වෙන්නේ වෛද්‍යවරුන්ගේ අවශ්‍ය මදහත් වීම හා සහයෝගයේ ක්ෂණිකව ලබා ගැනීම වැඩපිළිවෙළක් දියත් කරන්න වන් ආණ්ඩුව විසින් ජනතාවට සහන ලබා දීමට තවත් කටයුතු කරන මැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතා පවසනවා මන්ත්‍රීවරයා මේ බව පසුවේ කොළඹ පැවතී මාධ්‍යමකට එක්වෙමින් පළවෙනි කාර්තුව තුලම මේ ආණ්ඩුව මේ රටේ වැඩිම ණය ලබාගෙන තියෙන කාලය රුපියල් ට්‍රිලියනයක ණය කරන් තියෙනවා ඒ කියන්නේ මාස 4කට ඒ කියන්නේ මාසයකට කෝටි 2500 බැගින් ආණ්ඩුව මුදල් ලක්ෂ ගහ තියෙනවා නැත්නම් ණය අරන් තියෙනවා ඊට අමතරව වැට් මද 115 සිට 108 දක්වා අඩු කරේ බඩු මිල අඩු කරන්න ඒ අඩුවීම 147 අඩුවීම ඒකෙන් රාජ්‍ය ආදායමට අහි වෙන මුදල වැට් මද අඩුවීමෙන් පමණ කෝටි 30000 එහෙමනම් ඒ සහනය සම්පූර්ණයෙන්ම යන්න ඕන ජනතාවට ඒ කියන්නේ ඒ අදාළ පරිප්පු සී සැමන් කිරිපිටි පාන් පිටි මිල අඩු විය යුතුයි හැබැයි සතේකින් වට අඩු නැහැ ඒක වැඩි වුණා හැබැයි එහෙමනම් රජයට අහිමි වෙච්ච කෝටි 30000 කාගේ සාක්කුවට ගියේ ඒකට මොකද දෙන උත්තරය මුදල් අමාත්‍යවරයා පසුකෙදා ගිනිගෙන් මිට ලක්කු එම්ඩී නිව්ටම් නවකව අයත් සමාගමෙන් ඉල්ලාසෙරේ රුපියල් මිලියන 442ක වන්දි මුදල එම සමාගම විසින් ගෙව බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී රජයේ අධිනීතිඥ නිෂාරචයත් මෙලවිය පවසනවා
පසුගිය දාගින් ගැනීමකට ලක් වූ MV New Diamond නෞකාවේ ගින්න නිවීම සඳහා දායක වූ මෙරට පාර්ශ්වයන්ගෙන් වැයු මුදල් ලෙස රුපියල් මිලියන 442ක වන්දි මුදලක් නීතිපතිවරයා ප්‍රමුඛ රජයේ පාර්ශ්වව නැව හිමි ග්‍රීක සමගින් ඉල්ලා තිබුණා. එලෙස ඉල්ලු වන්දි මුදල එම නැව හිමි ග්‍රීක සමගම සිං ෆිල්ම් කවට ලබා දීමට පොරොන්දු වීමත් සමග පසුගිය තුන්වනදා මෙරට මුහුදු සීමාවෙන් නැව ඉවකර ගිට ශ්‍රී ලංකා රජය විසින් අවසර ලබා දුන්නා. මෙතරගින නිවීම සඳහා වැය වූ මුදල් ලෙස නීතිපතිවරයා ප්‍රමුඛ රජයේ පාර්ශ්වව විසින් ඉල්ලා තිබූ රුපියල් මිලියන 442ක වන්දි මුදල අද දින රජයේ ගිණුමට එම නැව හිමි ග්‍රීක සමගම විසින් බැර කර තිබෙන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රාජ්‍ය අධිනීතිඥ නිශාරාජාර නමින් ප්‍රකාශ කළා. රුපියල් මිලියන 442ක එම වන්දි මුදල නැවේ ගින්න නිවීම සඳහා වැය වූ පිරිවැය වන අතර සමුද්‍රීය දූෂණය සඳහා වන වන්දි මුදල් ඉදිරියේදී අදාළ සමගමෙන් අය කර ගැනීම ශපීවර ගෙනති බවත් නිශාරාජාරත්න මෙනවිය වැඩිදුරට ප්‍රකාශ කළා. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි අද හමුවන්නේ මාධ්‍යන් 12ට ඔබේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.